ආදියෙන් සමගින් විසුරි නැවත පැමිණීම වලක්වයි. දැන්මට හංගන්න දෙයක් නැහැ. ශ්‍රී ලංකා රජය විසින් මීට දින දෙකකට ඉහතදී දැනුම් දීමක් කළ තිබුණා. ශ්‍රී ලංකාවට කොරියාවෙන්, ඉතාලියෙන් සහ ඉරානයෙන් පැමිණෙන සියලුම ශ්‍රී ලාංකිකයන් සහ මගීන් නිරෝධායනයකට ලක් කරනවා කියලා දින 14ක. ඒ අනුව අද දිනේ ශ්‍රී ලංකාවට කොරියාවෙන් සහ ඉතාලියෙන් පැමිණි ශ්‍රී ලාංකිකයන් මෙසේ නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට, මඩකලපුව ප්‍රදේශයේ පිහිටි පූනානි නිරෝධායන මධ්‍යස්ථානයටත්, ඒ වගේම කන්දකාඩුහි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයටත් ඔවුන්ව යොමු කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා මගින් 24 දෙනෙකු එසේ එහාට අරන් යනු ලැබුවා. අනික් කට්ටිය බස් මගින් මේ ප්‍රදේශ මේ ස්ථාන දෙක දක්වා අපි රැගෙන යනු ලැබුවා. අපි මේ දේ කරන්න රජය බලාපොරොත්තුනේ විශේෂයෙන්ම ලංකාවේ ජීවත් වෙන අනිකුත් ජනතාවට මේ වෛරසය පැමිණීමෙන් වැළැක්වීමට. දැන් මේ එන කට්ටියට එහෙම වෛරසයක් තියෙනවා කියලා කිසිසේත්ම අපි පිළිගන්නේ නැහැ. නමුත් මේ නිරෝධායන කටයුතු කරගන්නේ රටක් වශයෙන් අපේ ජනතාව ආරක්ෂා කර ගැනීමට. ඉතින් මේක තේරුම් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම විශේෂම අපි දැක්කා මේ මීට ඉහතදීත් යම් යම් විරෝධතාවයන් නැති වුණා සමහර ප්‍රදේශවලට එන්න එපැයි කියලා. අද උදෑසනත් පූනානි ප්‍රදේශයේ වගේක් එන්න පැමිණියා විරෝධතාවයක්. නමුත් පැහැදිලි කළ දුන්නන් පස්සේ ඒක බොහොම සුහදව පිළි අරන් ඒ විරෝධතාවය නැති වුණා. ඉතින් ඒත් එක්කම තමයි මේ ලංකාවට පැමිණි අයවලුන් තේරුම් ගන්න ඕන, අපි තාමත් දවස් දෙකක් වැනි කෙටි කාලයකින් තමයි මේ නිරෝධායන මධ්‍යස්ථාන දෙක පිහිටුවේ. මේ වගේ ඕනතරම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් ඔබට අපි දිය හැකි උපරිමය ලබා දීමට කටයුතු කරනවා. එහෙම අඩුපාඩුවක් තිබෙනවා නම් මේ අවස්ථාවේදී මේක තේරුම් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්ක අපි දැක්කා උදෑසනත් සමහර අවස්ථාවලදී උදෑසන අපි දැක්කා බස් ඉල්ලුවමත් සමහර පුද්ගලයන් කැමති වුණේ නැහැ බස් ওই ස්ථානයේ රැගෙන ඇවිල්ලා මගින් රැගෙන යන්නවත්. නමුත් හැන්දෑවේදී තත්ත්වේ මගහැරී ගියා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා වාසී ජනතාවත්, ඒ වගේම විශේෂයෙන්ම එහෙන් එන අයවලුමුත් මේ සම්බන්ධව තේරුම් අරන් අපෙත් එක්ක සහයෝගයෙන් මේ සම්බන්ධව කටයුතු කරයි කියලා. මගේ විශ්වාසය ඇක්සිස්.